හැලුනි ඉතින් අද අපි කතා කරන්නේ තවත් වටිනාම වටිනා ඉතා විශේෂ ටිකක් අඩු අවධානයක් දක්වන ශාකයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝට එන්න කලින් මතක් කරනවා තාමත් ඔය අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති එක්කෙනා අනිවාර්යෙන් channel එක subscribe කරන්න, අනිවාර්යෙන් bell icon එක click කරලා තියන්න. දුර වීඩියෝ දාපුවම ඔයාලට notification එකක් එනවා. එතකොට කිසි වීඩියෝ එකක් ඔයාලට miss වෙන්නේ නැතුව බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ශාකය මම දන්න තරමින් ගොඩක් YouTube එකේ නම් මට වීඩියෝ සම්බුන් නැහැ සහ කතාවට වැඩිය ගත්තේ නැති ශාකයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ දුර්ලභ ශාක, ඒ වගේම අපේ රටේ රාවිනික ශාක වගේ ගොඩක් ශාක වර්ග ගැන අපේ channel එක කියනවා. ඒ හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ ශාකය ගැන තමයි. සමාදාන කියන ශාකය තමයි අපි මේ කතා කරන්න යන්නේ. මේක සාමාන්‍යයෙන් ගොඩක්ම කතාවට ලක් වෙන තියෙන අඩු අවධානයක් දක්වන ශාකයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේකේ කියන්නේ යම් එකකින් හින්දි භාෂාවෙන් දෙමළ භාෂාවෙන් එහෙම කතා කරන ඒ විදිහට නම් තියෙනවා. ඉතින් මම ඒව ගැන කියන්නම්. මේක හින්දි භාෂාවෙන් දූදියා චෝටි, එහෙම නැත්නම් මලයාලම් වලින් එලුම්බොට්ටි, හේමකාන්ති, මුරුකෝටි භාෂා වගේ ඒ වගේ නම් වලින් හඳුන්වනවා. ඒ වගේම දෙමළ භාෂින් කූරවාල් චේඩි වගේත් හඳුන්වන නම් තියෙනවා. ඉතින් සිංහලෙන් මේක හඳුන්වන්නේ සමාදාන, එහෙම නැත්නම් සාමදාන කියලා ඒ නමින් තමයි මේක හඳුන්වන්නේ. මේක සාමාන්‍යයෙන් බිම වැතිරි වැඩෙන සිහින් කඳක් සහිත ශාකයක් තමයි මේ සමාදාන කියන ශාකය. ඒකෙන් මේ ගැට වලින් කියන්නේ මුල් හටගෙන ඒක මේ තියෙන පොඩි පොඩි ගැට, කියන්නේ කොළ ඇවිල්ලා තියෙන තැන් වලින් මුල් ඇවිල්ලා ඒක පොළොවට සම්බන්ධ වෙලා තමයි මේක පොළොවේ වැතිරි වැඩෙන ශාකයක්. ඒ වගේ මේකයි බැවුම් ආශිතව, ගල් ආශිතව එම ඉතමත් හොඳින් වර්ධනය වෙන ශාකයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේකේ මල්වල පැහැය ගත්තු සාමාන්‍ය ක්‍රීම් පැහැයට, ඒ වගේම ලානිල් රෝස ඒ වගේ පැහැයට හුරු මල් හටගන්න ශාකයක් විදිහට මේ සමාදාන කියන ශාකය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේකේ ඖෂධීය ගුණය, මේක හෘදයට හිතකර ශාකයක්, ඒ වගේම හෘද ස්පන්දනය යථා තත්ත්වයට පත් කරන එකෙන් හෘද ස්පන්දනයේ ප්‍රශ්න තියෙන එහෙම ගැටලු තියෙන අයට එහෙම හෘද ස්පන්දනයේ යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් ඉතාවට ශාකයක් විදිහට මේ සමාදාන ශාකය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ මුල් අඹරලා ඒව ජලයෙන් තම්බලා පෙරාගත් පානේ රුධිර වාහිනීගත සියලුම රෝග, කියන්නේ රුධිරයේ තියෙන සියලුම රෝග රුධිර වාහිනීගත රෝග සුවපත් කර ගැනීමට මේ ශාකයේ තියෙන තවත් ප්‍රයෝජනක විදිහට හඳුන්වන්න පුළුවන්. උපදංශයේ සඳහා එම ප්‍රතිකාර කිරීමට මේ සමාදාන ශාකයේ මුලේ පුතු තම්බල ලබා ගන්න සාරය භාවිත කරනවා. ඒ වගේම තව උගුරේ ආබාධ සඳහා මෙන්ව පෙනහළු ආශ්‍රිත රෝග ආබාධ වලට එදුමට වගේ රෝග අවස්ථාවට මේ ශාකයේ පත්‍ර යුෂ භාවිතා කරන අවස්ථාත් සිංහල එදගමේ තියෙනවා. ඒ වගේම කැපුම් තුවාල වලට එහෙම මේ පත්‍ර අඹරලා ඒ මත තැවරීමෙන් ওই කැපුම් තුවාල අනම්මන ඒවා හා වෙනවා කියලත් ඉස්සර මිනිස්සු මේ හොයාගෙන තිනේ. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණය මේ ශාකයේ පවතිනවා. ඒ වගේම ශාක අලු ඔය රක්තවාදීදී ඇතිවන ශෝත ඉදීමීම ඒ වගේ ඒවා අඩු කර ගැනීමටත් මේක භාවිතා කරනවා. සම්පූර්ණ ශාකයේම ওই බැටළු කිරෙන් අඹරලා ওই ලිංගාශ්‍රිත රෝගවලට ඒ වගේ වැඩ ප්‍රතිකාර ගන්නත් මේ ශාකයේ ගුඩම්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පත්‍රු කියන ಜಾති සහ බිත්තර ලූණු අඹරලා භග්න චිකිත්සා අවස්ථාවලටත් මේ ශාකය යොදාගෙන තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සර්ප දර්ශන වලදී ප්‍රතිවිෂ ලෙස මේ ශාකයේ පත්‍ර යොදා ගන්නවා. ඒ වගේම බැක්ටීරියා නාශකයක්, වෛරස් නාශකයක් විදිහටත් මේ ශාකයේ යොදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ ශාකයේ ප්‍රයෝජන දැන් ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මේක කවුරුත් වැඩි අවධානයකට ලක් කරන්නේ නැති ඉතා වටිනා ශාකයක්. ඉතින් මම තාම පැල බෝ කරගෙන යනවා. ඉතින් පැල බෝ වුණාම මම අනිවාර්යෙන් ඒක දැනුම් දෙන්නම්. ඒතර අනිත් අවශ්‍ය අයටත් පැල අරගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝස් දිගටම බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒතර වීඩියෝ දාපුවම ඔයාලට notification එකක් එනවා. කිසිම වීඩියෝ miss වෙන්නේ නැතුව ඔයාලට බලාගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.